garu kathanayakathumani palathpalana mathivarnaya avasanavimen pasu rate vivida pradeshawala visheshayen ampara saha mahanuwara district janavargika prachanda kriya aagamika sthana walata pahara deem saha mahajana deepala hani kirime wani kriya matuwemin pavati mema siddhin hudakalawa sidu nowannak bawa saha sangvidhanaatmaka kandayam saha pudgalayan kumantranakari lesa rata saha aanduwa asthavara kirime aramuna athiwa visheshayen ek janakotasakata erehiwa mehewana bawa pahadili wei mema kriyaadame aasannatama sidivima uye iye dineedi maarthu 5 wenna dina mahanuwara district e visheshayen digana teldeniya aadi pradesha kendra kotagena siduwu avasanavanta siduvimiya mema siddhin desa siyumwa avadane yomu kirimeedi pahadili wanne yam yam siddiyak mul karagena ema siduwu sthana walata sangvidhanaatmaka kandayam සහ පුද්ගලයන් පැමිණ බරපතල ලෙස ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීමයි ප්‍රචණ්ඩත්වය මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කරන්නක් බව මතු පිටින් බැලූ බැල්මට පෙනී ගියත් සත්‍ය වශයෙන්ම එහි අභ්‍යන්තරයේ දුෂ්ට චේතනාවන් රාශියක් ඇති බව පැහැදිලි කරගත යුතුය ඇත දිගන ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලක සිදු වූ ආරවුලක් හේතු කොටගෙන අවාසනාත්මක ලෙස එක් සිංහල තරුණයෙකුට ජීවිතය නැති වූ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඊයේ දිනේදී එම තරුණයාගේ අවමගුල පැවැත් වූ අතර එයට සහභාගී වීමේ මුවාවෙන් පැමිණි පිරිස් සංවිධානාත්මකව මුස්ලිම් ජනතාවගේ ජීවිත දේපල දේවස්ථාන සහ වෙළඳසල් ඉලක්ක කර ප්‍රහාරයට ලක් කරන ලදී. මේ දක්වා වාර්තා වී තොරතුරු අනුව මුස්ලිම් දේවස්ථාන ව්‍යාපාරික ස්ථාන නිවාස සහ මෝටර් රථ වාහන ගණනාවකට අලාභහානි සිදු කොට ඇත. පොලිසිය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා නොසන්සුන්තාවය යම්තාක් දුරකට පාලනය කිරීමට උත්සාහ දරුවත් තවදුරටත් එම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වී නොමැති අතර එම ප්‍රදේශවල ජන ජීවිතය බොහෝ දුරට අඩාල වී ඇත. එමෙන්ම පසුගිය පෙබරවාරි 26 වෙනි සඳුදා රාත්‍රියේහි අම්පාර නගරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී හා ජාතිවාදී ප්‍රපෝකකාරී සිද්ධීන් හේතු කොටගෙන මුස්ලිම් සිද්ධස්ථානයක් සහ නගරයේ පිහිටි ආපනශාලා සහ ව්‍යාපාර ස්ථාන තුනකට බලවත් අලාභහානි සිදු කොට ඇත. මෙම සිදුවීමෙන් පසු අම්පාර නගරයේ නුසන්සුන් සහගත තත්ත්වයක් ඇති වූ අතර ජන වර්ග දෙකක් අතර ගැටුමකට ගැටුමකටද පසුබිම් සැකසෙන්නට විය. එම නොසන්සුන්තාවය සහ නීතිය හා සාමය බිඳවැටීම් දින ගණනාවක්ම පැවති අතර මේ වන විට යම්තාක් දුරකට පාලනයකට යටත් කොට ඇති බව පෙනේ. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමා සහ වෙහෙස නොබලා ක්‍රියා කළ බලධරයන්ටත් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඉහත පරිදි මුස්ලිම් දේවස්ථාන සහ ආපනශාලාවකට සහ ව්‍යාපාර ස්ථානවලට පහර දී අලාභහානි කිරීම සහ බලවත් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කිරීම එකම ක්‍රියාවලියකදී නීති විරෝධී ජනරාශියක් විසින් සිදු කළ බවට පැහැදිලි හා ඍජු සාක්ෂි වලින් හෙළිවිය. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව බලවත් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇත. පොලිසිය විසින් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත මුල්වරට වාර්තා කරමින් සඳහන් කර සිටියේ ඉහත සිදුවීම් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් සහ ජනකොටස් අතර කැළඹීම් ඇති කළ සිද්ධියක් බවයි. එම නිසා පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර සිටියේ මෙම කරුණු ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යටතට වැටෙන බවත් ඒ අනුව ක්‍රියා කළ යුතු බවත්ය. පසුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තා වලින් ඉහත සිද්ධීන් පෞද්ගලික ආරවුලක් මත ආරම්භ වූ හේයින් ඉහත පනත යටතේ නඩු පැවරීමට හේතුවක් නොමැති බවත් රටේ පවතින සාමාන්‍ය නීත්‍ය අනුව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය. එමෙන්ම ඉහත සිද්ධීන් එකම ක්‍රියාවලියක සිදු වූ
Muslim Devastane at Pahardi, Alabahani Sidukirim, Apanashala, Evagame Vivaras, Vyaparastana Kipiak, Vinasha Kirim Saha, Janavargi Kanosasnutavi, Atikirim, Yan, Adikarnate Vasan Kota, Saman, a Prachanda Kriavaka Sorupain, Adikarnate Vartakara Atta. Esame, Mimas Siduim, Nitivirodi, Janarashia Kwisin, Sidukan Lada, Ekak Bava. That is unlawful assembly. Within Sidukana Lada Ekak Bavatada, Adikarnain, Vasankara Ati Bava, Pene. Ihata Sandahan Samasta Prachandakari Kriya, Jatiwadi Prachandatu Arambe Kirim, Kirima Sandaha, Dayakavu, Sangvidhanatmaka Kandayam Saha, Pudgalayan, Yoda, Karana Lada, Hashajanaka Upakramayak Bava, Tahavaru Vi Ata. Karunu Vartavana Andamata, February 26 වන දින රාත්‍රියේ මුස්ලිම් ජාතිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවකට පැමිණි පුද්ගලයෙක් එහිදී ඔහුට ආහාරය ලබා දුන් දෙසක දෙයක පෙත්තක් ඇතුල් කර තිබූ බවත් එය වඳ පෙත්තක් බවට ඔහුට චෝදනා කරමින් සමස්ත ක්‍රියාවලියම ආරම්භ කරන ලදී. මෙහිදී මෙම පුද්ගලයා විසින් කලින් සංවිධානය කරන කරනු ලැබූ පුද්ගලයාට දුරකණ දුරකථන ඇමතුම් ලබා දෙමින් එම ආපන ශාලාවේ අලෙවි කරන ආහාරවලට වඳපෙති දමන බවත් එමගින් සිංහල ජනතාවගේ සංඛ්‍යාව අඩු කිරීමට මුස්ලිම් ජාතිකයන් උත්සාහ කරන බවත් චෝදනා කළ බව වාර්තා වේ. ආහාර සමග වඳපෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවයේ ඇති කළ නොහැකි බවට වෛද්‍ය විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කරමින් පවතී. පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින් නිකුත් කරන ලද නිල ප්‍රවෘත්ති නිවේදනයද මේ පිළිබඳව තහවුරු කර ඇත. මේන් පැහැදිලිව පෙනී යන්නේ මුස්ලිම් ජනතාවට සහ මුස්ලිම් පූජනීය ස්ථානවලට පහර දීම, දේපළවලට හානි සිදු කිරීම සහ ප්‍රචණ්ඩත්වයේ ඇති කිරීමට යම් කණ්ඩායමක් සහ පුද්ගලයන් කිසිම පදනමකින් නැති හේතුන් උපයෝගී කරගන්නා බවයි. මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේදී ඇතිකිරීමට බොහෝ දුරකට ඉඩ ඇති බව මගේ හැඟීමයි. ඔවුන් උත්සාහ කරන්නේ පවතින ආණ්ඩු අස්ථාවර කර ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බව පැහැදිලිය. මෙම සිද්ධියේ බරපතලම කරුණු වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම භාරව සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීමයි. එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ අම්පාර පොලිසිය පක්ෂපාති ලෙස සහ වෘත්තීය නොවන ආකාරයට ක්‍රියා කර ඇති බවයි. සියලුම ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේදී පක්ෂග්‍රාහී වී ඇති අන්දමයි. එම පක්ෂපාතිත්වය ප්‍රචණ්ඩ කටයුතු මැඩපවත්වීම ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සහ සාමය ආරක්ෂා කිරීම දක්වා පැවති බවට එම ප්‍රදේශයේ ජනතාව කතා කරන සිද්ධීන්ය. එම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය පසුගිය කාලයේ තඹුත්තේ ගම සහ ජින්තොට සිදු වූ සිදුවීම් වලදී ක්‍රියා කළ ආකාරයට වඩා හාස්පසින්ම වෙනස් බව පෙන්වා දිය යුතුව ඇත. එම සිද්ධිවලදී පොලිසිය ක්ෂණිකව ක්‍රියා කර චූදිතයන්ට එරෙහිව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කරන ලදී. ජාතීන් අතර සංහිඳියාව සහ ජනවාර්ගික සාමය ඇතිකිරීමට ආණ්ඩුව වගකීමෙන් ක්‍රියා කරන අවස්ථාවේ විධායකයේ එක් කොටසක් ඉහත ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව අපරට පිළිබඳව ඇතිකරගෙන තිබෙන යහපත් මතය විනාශ කර රට අස්ථාවරභාවයට පත්කර අගාධයට ඇද දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත් මේ මගින් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීමට මේ ආකාරයේ සිදුවීම් වල දුෂ්ට අරමුණු බව ප්‍රකාශ කළ යුතුව ඇත. ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සහ බලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් දැක් වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් නැවතත් සූතිවන්ත වන අතර ඉදිරියේදී මේ ආකාරයේ සිදුවීම් කිසිම ජන කොට්ටාසයකට සිදු නොවිය යුතු බව අවධාරණය කරමි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික ඓතිහාසිකම් යුක්තිය ඉටු කිරීම සහ ජාතීන් අතර සාමය හා සංහිඳියාව ප්‍රවර්තනා කරන සමාජයේ සියලු ජන නියෝජනය කරන විශේෂයෙන් පූජ්‍ය පක්ෂ දේශපාලඥයන් සිවිල් සමාජය වෘත්තිකයන් සහ
යුක්තිය අගය කරන සියලු දෙනා ඉදිරියේ මෙවන් අවසනාවන්ත සිදුවීම් වීම වැළැක්වීමට වහා පියවර ගත යුතු බව අවධාරණය කරමි. එසේ කිරීමෙන් පමණක් ජනකොටස් අතර ඇති වී තිබෙන අවිශ්වාසය සැකය සහ බිය ඉවත් කර සියලු දෙනාම එක්ව ජීවත් විය හැකි දේශයක් බිහි කළ හැකි බව මගේ හැඟීමයි. අවසාන වශයෙන් මා ඉල්ලා සිටින්නේ ඉහත සිදුවීම් සම්බන්ධයෙන් සහ ඒ සිදුවීමට සම්බන්ධ වූ අනිකුත් සිද්ධීන් කීපයක් සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති කොමිසම සභාවක් පත්කරන ලෙසත් විපතට පත්වුවන්ට කඩිනමින් වන්දි මුදල් සහ සහන ලබා දෙන ලෙසත්ය. Thank you.